අතුරුගිරිය සිදුව සිද්ධිය. ඒක බරපතල දෙයක්. අපි ඔක්කොම් පිළිගන්නවා. ඒක සමාජයට ගොඩක් අයට මේක හිතට වැදිච්ච දෙයක්. නමුත් මේ වෙඩි තැබීම සිදුවුණේ මාස දෙකහමාරකට පස්සේ. මාස දෙකහමාරක් කිසිම සිද්ධියක් සිදුවුන්නේ නැහැ. දැන් අපි මේ යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සලා ඉඳන් අපි ගණන් බැලුවොත් මාස 7ක්. ඊට ඉස්සලා මාස 7ක් ගත්තොත් වෙඩි තැබීම් 54ක් සිදු වෙලා තියෙනවා. මිනිමැරුම් 38ක්. මේ යුක්තිය මෙහෙයුම පටන් ගන්න ඉස්සලා. එතකොට ওই 38 නුත් අපි දිසැම්බර් ඉඳන් අපි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්න, මත්ද්‍රව්‍ය විකුණන අය අත්අඩංගුවට ගන්න පටන් ගත්ත යුක්තියට පාතාලයේ ක්‍රියාකාරීන් පස හඹා යන හරි වැඩපිළිවෙල අපිට පටන් ගන්න පුළුවන් වුණේ මාර්තු මාසේ. දැන් එදා ඉඳලා දැන් වෙනකන් අපි ගත්තොත් සිද්ධීන් වලින් මිනිමැරුම් 10ක් තමයි වෙලා තියෙන්නේ. දැන් ඔබ සියලු දෙනාට මතක ඇති මාර්තු මාසේ මට මතක විදිහට එක මාසේ හැමදාම වගේ මිනිමැරුම් සිද්ධ වුණා දකුණේ. මම හිතන්නේ 11ක් විතර සිද්ධ වුණා ඒ මාසේ. ඉතින් එවැනි තත්ත්වයන් තියෙනකොට තමයි අපි මේ මෙහෙයුම පටන් ගත්තේ. එතකොට මේ මෙහෙයුම පටන්ගෙන අපි ගොඩාක් දුර ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඊයේ පෙරේදත් මන්ට ඇහුණ කවුද කියනවා මේ මොනවා කිව්වත් මොකුත් වෙලා නැහැ කියලා, කිසිම දෙයක් වෙලා නැති විදිහට තමයි කතා කරන්නේ. මම මාධ්‍යයෙන් ඉල්ලා හිටිනවා යන්න, ගමින් ගමට යන්න, නගරෙන් නගරයට යන්න ගිහිල්ලා මහජනතාවගෙන් අහන්න, අපෙන් අහන්න එපා, මහජනතාවගෙන් අහන්න තම තමන්ගේ පැතිවල මොකද තත්ත්වේ, ඉස්සර විදිහටම කුඩු තියනවාද, ඉස්සර විදිහටම පාතාලේ ක්‍රියාත්මක වෙනවාද කියලා ඔබ සියලු දෙනාට මේ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි. එතකොට හරි තත්ත්වේ බලා ගන්න පුළුවන්. එමුකො මට මහජනතාව හැම පලාතෙන්ම, මේ රටේ හැම පලාතෙන්ම කතා කරනවා, ඒ වගේම තොරතුරු දෙනවා. ඒ දෙනකොට ඒ කියන ඒවෙන් අපිට බලා ගන්න පුළුවන්. දැන් අද මං කියන්නේ මේ කුඩු විකුණන අයටයි, මේ පාතාල ක්‍රියාකාරකම් කරන අයටයි, අපි තිබුණටත් වඩා තදින් ඉදිරියට ක්‍රියා කරනවා. ඒක අපි දිගින් දිගටම කියලා තියෙනවා. මේ ඒ කට්ටියට අපි යන්නේ පොලිසිය, ත්‍රිවිධ හමුදාවත් අපිට විටින් විට සහයට එනවා අපේ මෙහෙයුම් කටයුතුවලදී. නමුත් විශේෂයෙන් පොලිසියත් STF එකත් මේ මෙහෙයුම් දිගටම කරලා අපි මේගොල්ලන් පස්සේ හඹා යනවා, කොහේ හිටියත් අල්ලනවා. දැන් අපි ගන්න අන්තිම වෙච්ච සිද්ධි දෙක. අතුරුගිරියේ සිද්ධියේ අපි මට වැඩි විස්තර කියන්න බෑ. අපි අත්අඩංගුවට ගත්ත යුතු බොහෝ දෙනා අරගෙන තියෙන්නේ, මං හිතන්නේ තව දෙන්නයි ගන්න තියෙන්නේ. අනිත් ඒ සම්බන්ධ වෙලා ප්ලෑන් කරලා ඒ ස්ටේජ් බයි ස්ටේ විටින් විට ඒ ඔපරේෂන් එකේ කරපු අය සියලු දෙනාම අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. එතකොට ඇඹිලිපිටියේ ෂූටින් එකේ රයිඩද ෂූටද ඔක්කොම අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. අම්බලංගොඩ ෂූටින් එකෙත් ඊයේ වෙනකොට ඒකත් අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. ඉතින් මේ සිද්ධීන් වෙනවා අපිට සිද්ධිය වෙන එක ගොඩක් දුරට නවත්ත ගන්න බැරි ප්‍රශ්න තියෙන්නේ. ආයුධ හැම තැනම තියෙනවා. අපි මහජනයාගෙන් ඉල්ලා සිටියා අපිට මේ තොරතුරු දෙන්න ආයුධ ගැන. හැබැයි එහෙම තොරතුරු දෙනවා අඩුයි.
මං අද කියන්නේ අම්මා අම්මල තාත්තලට උනත් කියන්නේ තමන්ගේ ළමෙක් අතේ එක්කෝ ඒ ළමයාට ආයුධයක් තියෙනවා කියලා දැනගත්තොත් කරුණා කරලා කියන්න තමන්ගේ දරුවා අපරාධකාරයෙක් වෙන්න ඉස්සලා. වටපිටාවේ ආයුධ තියෙන තැන් මොනහරි දන්නවා නම් කරුණා කරලා අපිට කියන්න. අපි ඒකට දෙපාරක් රිවෝඩ්ස් දෙන්න මේ තෑගි දෙන්න දැම්මා. නමුත් එහෙම තොරතුරු එනවා අඩුයි. හැබැයි මේ රටේ අවාසනාවකට වගේ විටින් විට රට ඇතුළට ආපු ආයුධ, උයි LTT යුද්ධෙන් පස්සේ එළියට ගිය ආයුධ හැමතැනම තියෙනවා. ඉතින් මෙහෙම ආයුධ තියෙනකොට කාට හරි ආයුධයක් අරන් හිමින් ගිහිල්ලා කාට හරි වෙඩි තියලා යන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. නමුත් අපි මේ හැම එකම අද වෙනකන් අපිට මේ එක වෙඩි තැබීමක්වත් සෝල්ව් කරගන්න බැරි වෙලා නැහැ. ඒ හැම එකේම අපි අත්අඩංගුවට අරන් තියනවා ගත යුතු පුද්ගලයෝ. එක්කෙනෙක් දෙන්නෙක් රටින් පැනලා තියෙනවා වෙඩි තිබ්බට පස්සේ. රටින් පැන්න අයව අපි ගේන්න සැලසුම් කරලා තියෙනවා. අපි පටන් ගන්නකොටම මේක මං කිව්වා පිටරටේ ඉන්න අයව ගේනවා කියලා. දැන් ඔබ සියලු දෙනා දන්නවා බොහෝ දෙනා අපි මෙහෙට ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි මේ මෙහෙයුම දිගින් දිගටම කරගෙන යනවා.